ආයුබෝවන් අද ස්කින් ස්පෙෂලිස්ට් තුලින් මම කතා කරනවා තවත් සමහි රෝගී තත්ත්වයක් පිළිබඳව. ඒ තමයි අර්ටිකේරියා එහෙමත් නැත්නම් කරප්පන් ඇතිවීම කියන්නේ. සමහි පළුමත් වීම එහෙමත් නැත්නම් කරප්පන් ඇතිවීම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි කෙටි කාලීන කරප්පන් ඇතිවීම acute urticaria එහෙමත් නැත්නම් දීර්ඝ කාලීන කරප්පන් ඇතිවීම chronic urticaria මේ තත්ත්ව දෙකට බලපාන සාධක වෙනස්. අපි කෙටි කාලීන කරප්පන් ඇතිවීම එහෙමත් නැත්නම් acute urticaria සාමාන්‍යයෙන් අපි සලකන්නේ සති 6කට වඩා අඩු කාලයක් තියෙනවා නම් මේක කෙටි කාලීන ඇති වෙන කරප්පන් ඇතිවීම කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට මේකට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. මේ හේතු අතර ආහාර විශේෂයෙන් සීෆුඩ් තක්කාලි අන්නාසි බලමාළු මේ වගේ කෑම හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නොයෙකුත් නික්ෂේපන හේතු වෙන්න පුළුවන්. විවිධ ඖෂධ හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්සෙක් බයිට්ස් ඒ කියන්නේ කෘමි සත්තුන්ගේ විදීමක් බම්බරෙක් දෙබරෙක් මීමැස්සෙක් සමහරක් වෙලාවට කඩියෙක් පවා විද්දොත් මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් නැතිවීමේදී ඔබ වෛද්‍ය උපදෙස් පැතීම වඩා වැදගත් වෙන්නේ සමහර අවස්ථාවල මේ පළු දැමීමත් සමග ඔබට ශ්වසන අපහසුතා බඩේ කැක්කුම ඒ වගේම තොල් සහ ඇස්වට ඉදිමීම ඇති වෙනවා නම් ඒ කියන්නේ ඔබේ ශරීර අභ්‍යන්තරයටත් මේ ඇලර්ජික් තත්ත්වය බලපාලා කියන එක. මේ වගේ අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් පැතීම ඉතාමත් අත්‍යවශ්‍යයි. ඊළඟට අපි බලමු දීර්ඝ කාලීනව පළු ඇතිවීම එහෙමත් නැත්නම් කරප්පම් ඇතිවීම. මේ කරප්පම් ඇතිවීම සති 6කට වඩා කාලයක් තියෙනවා නම් ඒකට අපි කියනවා chronic urticaria. ඒ කියන්නේ දීර්ඝ කාලීනව සිද්ධ වෙන කරප්පම් ඇතිවීම කියලා අපි මේ ගැන කතා කරා. මේක ප්‍රධාන වශයෙන් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි physical urticaria. ඒ කියන්නේ මේ පරිසරයේ ඇතිවන වෙනස් වීම නිසා අපේ ඇඟේ ඇතිවන පළු දැමීම. උදාහරණයක් හැටියට කියනනම් පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙලා අපිට ගොඩක් දාඩිය දානකොට පළු ඇති වෙන්න පුළුවන් සමහරක් අයට. ඒකට අපි කියනවා cholinergic urticaria කියලා. එහෙමත් නැත්නම් අධික සීතලට නිරාවරණය වීම නිසා පළු ඇති වෙන්න පුළුවන්. මේකට කියනවා cold urticaria කියලා. ඒ වගේ නොයෙකුත් පරිසරයේ ඇතිවන තත්ත්වයන්ට අනුව පළු දැමීම ඇති වෙනහම ඒකට අපි කියනවා physical urticaria. තවත් සමහරක් අයට මේ අපේ ඇඟ සමහරක් වෙලාවට ඇඳුම් වලට එම් තද වුණාම උදාහරණයක් හැටියට කියනවා අපි තදින් මොකක් හරි ඇඳුමක් ඇඳාම ඉනට තද කරලා ඇඳාම මේ ඇඳුම ගලවනකොට අපි දකිනවා මේ ඉන වටේට පළු දාලා තියෙනවා. එහෙමත් නැත්නම් සමහරක් අයගේ ඇඟේ ඉරක් ඇඳාම මේ ඉර දිගේ පළු මතු වෙනවා. මේකට කියනවා pressure urticaria කියලා. ඒ ඉරක් ඇඳහම වතු වෙන තත්ත්වයට කියනවා dermographism කියලා. ඉතින් මේ ඔක්කොම physical urticaria යටතට තමයි ගැනෙන්නේ. එතකොට මේකට ඔබේ චර්ම රෝග වෛද්‍යවරයෙක් හම්බුනහම ඔවුන් ප්‍රතිකාර පටන් ගන්නවා. මේකට සාමාන්‍ය අපි කියනවා ගොඩක් වෙලාවට symptomatic treatment. ඒ කියන්නේ කරප්පම් ඇති වෙන වෙලාවට ලබා දෙන ප්‍රතිකාර තමයි ලබා දෙන්නේ. මේ අමතරව තව තත්ත්වයක් තියෙනවා chronic idiopathic urticaria. එහෙමත් නැත්නම් chronic spontaneous urticaria කියලා. ඒ කියන්නේ දීර්ඝකාලීනව කරප්පම් ඇති වෙනවා. නමුත් හේතුවක් හොයාගන්න නැහැ. මෙන්න මේ අවස්ථාව තමයි ඔබව තදින් වෛද්‍යවරයෙක් පරීක්ෂණ වලට ලක් කරන අවස්ථාව. මොකද මේ තත්ත්වයට අපිට හේතුවක් හොයාගන්න මතු පිටින් හේතුවක් හොයාගන්න නැති වුණාට ශරීර අභ්‍යන්තරයේ පවතින හේතු මේට බලපෑ හැකියි. මොනවද මේ ශරීර අභ්‍යන්තරයේ පවතින හේතු? උදාහරණයක් හැටියට කියනවා නම් autoimmune disease. ඒ කියන්නේ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔබේ ඇඟේ තියෙන ප්‍රෝටීන සහ සෛල වලට විරුද්ධව ක්‍රියා කරන අවස්ථාවක් වෙනවා. ඒවට අපි කියනවා autoimmune disease කියලා. මේ autoimmune disease වලදී මේ urticaria තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊළඟට ශරීර අභ්‍යන්තරයේ තියෙන යම්කිසි බැක්ටීරියා ආසාදන මුත්‍රා ආසාදන වෙන්න පුළුවන්, කෝටරක ප්‍රදාහය කියන්නේ සයිනුසයිටිස් කියන තත්ත්වය වෙන්න පුළුවන්, ඒ වගේම බඩවැලේ සිද්ධ වෙන යම්කිසි ආසාදන වෙන්න පුළුවන්. මේ වගේ ආසාදන දීර්ඝකාලීනව තියෙනවා. නමුත් අපිට ඒ වගේ රෝග ලක්ෂණ මතුවෙලා නැහැ. නමුත් ආසාදනයක් තියෙනවා. දැන් මේ වගේ අවස්ථාවක මේ වගේ එන මේ urticaria මතුවෙන්න පුළුවන් ඒකේ රෝග ලක්ෂණයක් හැටියට. ඒ වගේම තමයි තා කලාතුරකින් තමත් කලාතුරකින් ශරීර අභ්‍යන්තරයේ ඇති වෙන පිළිකා තත්ත්වයන් නිසා මේ වගේ urticaria තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. හැබැයි මේක බය වෙන්න කාරණාවක් නෙමෙයි. මේක ඉතාමත් විරල
හේතුවක්. ඉතින් ඒ නිසා තමයි මේ chronic spontaneous urticaria. ඒ කියන්නේ හේතුවක් නැතුව ඔබට දිගින් දිගට පළු දානවා නම් ඒක සති 6කට වඩා කාලයක් තියෙනවා නම් වෛද්‍යවරු ඔබට ලේ සහ සමහරක් වෙලාවට ස්කෑන් පරීක්ෂණ සිද්ධ කරන්නේ. ඊට පස්සේ මේ පරීක්ෂණ සිද්ධ කරලා ඊට අනුව ඔබට යම් කිසි ශරීර අභ්‍යන්තරයේ රෝගයක් තියෙනවා නම් ඒකට ප්‍රතිකාර කරන ගම මේ කරප්පන් වලට ප්‍රතිකාර කරන්න පුළුවන් මේ ඇන්ටිහිස්ටමින් කියන ඖෂධය ඒ වගේම ලියුකොට්‍රයින්ස් ඉන්හිබිටර් කියන ඖෂධය ඒ වගේම සයිකලොස්පෝරින් ස්ටෙරොයිඩ් අමොලිසිමැබ් කියන ඉන්ජෙක්ෂන් එක මේ ඔක්කොම මේ කරප්පන් සඳහා භාවිත කරන්න පුළුවන් ඖෂධ මේ කරප්පන් ඇති වෙන රෝගියෙක්ගේ අපි කියන්න ඕන කාරණා කීපයක් තියෙනවා එකක් තමයි මේ කරප්පම් ඇති වෙන වෙලාවට හුස්ම ගැනීම අපහසුවක් තියෙනවා නම් මෙය ඉතාමත් බරපතල කාරණයක් මේ සඳහා වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. ඒ සඳහා ඔබ රෝහලකට රජයේ රෝහලකට යෑම තමයි ඉතාමත් යෝග්‍ය වෙන්නේ. ඒ වගේම තමයි මේක සති 6කට වඩා කාලයක් පවතිනවා නම් මේක ශරීර අභ්‍යන්තරයේ පවතින රෝගයක රෝග ලක්ෂණයක් විය හැකි එවැනි අවස්ථාවක චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙලා රජයේ රෝහලේ සිටින චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයා හම්බෙලා මේ පිළිබඳව පරීක්ෂණ කරගත හැකි. ඉතින් කරප්පම් කියන රෝගය බිය යුතු රෝගයක් නෙමෙයි නමුත් බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගයක් මේට සාර්ථකව ප්‍රතිකාර තියෙනවා. ඉතින් ඔබ කළ යුත්තේ ඔබ ළඟම රජයේ රෝහලේ චර්ම රෝග විශේෂඥවරයා මේ සඳහා හමු වීමයි.